තාත්තා ගෙදර ගියා වගේ යන්න බෑ. එයා මල් අරන් ගෙදර ගියා. ඉල්ල විගාටක් තමයි හොඳ. ඒක වෙනම කතාවක්. ඇයි යාට හොරකම් චෝදනා තිබ්බේ නැහැ, මිනිවරණ චෝදනා තිබ්බේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කියලා තිබ්බේ නැහැ ලංකාවේ ආර්ථික අපරාධයක් වෙලා තියෙනවා කියලා. දැන් කියනවනේ. දැන් කියනවා. එහෙනම් කරුණු දෙකක්. එකක් මිනිමරුන් හින්දා යන්න බෑ. දාන යන්න බෑ. දෙක ආර්ථික අපරාධයක් මෙතන කරලා තියෙන නිසා යන්න බෑ. එහෙනම් යන්නේ නැහැ. දන්ද සිටියම අකුලනවම තමයි. හරි. යන්නේ නැහැ යවන්න ඕනේ. යවන්න ඕනේ. රටේ ජනතාවට යවන්න ඕමනාවක් ඇති වෙන්න ඕන. ගෝටා ගියේ ඡන්දෙන්ද? එහෙනම් මෑත කාලෙම අත්දැකීමක් තියෙනවා. පාලකයෝ යවන්න පුළුවන් ඡන්ද නැතුව. එහෙම පුළුවන් යවන්න. කවුරු හරි නැහැ කියනවනම් මට මතකයි අපේ අඳු සහෝදරයා එක වෙලාවක නෑ අලුත් අධ්‍යයන තුල අලුත් දේවල් වෙලා පාලකයෝ යන්න පුළුවන් කියලා කිව්වා. ඕකට අවුරුද්දකට විතර කලින්. මට මතකයි අර ඡාපා කියලා හදික් ඉන්නවා මේ YouTube එකක් කරන. මිනිහා ඒකේ සෑහෙන ගම එහෙම කොහොමද යන්නේ? එහෙම කොහොමද යවන්න පුළුවන්? ඒ කොහමද ඒ විවස්ථාවේ කොහෙද එහෙම එකක් තියෙන්නේ කියලා දැන් තාපඩ කියන්න ඕන බලාගනි ජූලි මාසේ 9 විවස්ථාවක් නැහැ මුකුත් නැහැ ඔයි කිය. ඒ නිසා යවන්න පුළුවන් ජනතාවට ඕන නම් යවන්න බෑ ජනතාවට ඕනේ නැත්තම්. ආයුබෝවන්. අද 2022 නොවැම්බර් 22 වෙනිදා අඟහරුවාදා ජවිපෙ මාලිමා ඉදිරිපෙළ වාචාල බට ආකර්ෂණීය කතිකයා කෙඩි ලාල්කාත් දින තුනකට කලින් එසේ කියා තිබේ. කොහෙදිද දන්නේ නැහැ. ඉහළ සටහනක් තියෙනවා NPP බියගම කියලා මේ වීඩියෝවත් එක්ක සමාජ මාධ්‍ය තුල සැරිසරනවා දුටිමි. මොනවද මෙන් කියන්නේ? ගෝටා ගියේ ඡන්දෙන්ද? එහෙනම් මෑත කාලෙකම අත්දැකීමක් තියෙනවා. පාලකයෝ යවන්න පුළුවන් ඡන්ද නැතුවත් එහෙම පුළුවන් යවන්න කවුරු හරි නැහැ කියනවා නම් මට මතකයි ඔය අපේ අනුර සහෝදරයා එක වෙලාවක නැහැ අලුත් තත්වයන් තුල අලුත් දේවල් වෙලා පාලකයෝ යන්න පුළුවන් කියලා කිව්වා. ඕකට අවුරුද්දකට විතර කලින් මට මතකයි අර ඡාපා කියලා හාදේක ඉන්නම YouTube එකක් කරන මිනිහා ඒකේ සෑහෙන්න ගැහුවා. එහෙම කොහොමද යන්නේ? එහෙම කොහොමද යවන්න පුළුවන්? ඒ කොහොමද විවස්ථාවේ කොහොමද එහෙම එකක් තියෙන්නේ කියලා දැන් ඡාපට කියන්න ඕන බලාගනි. ජූනි මාසේ 9 විවස්ථාවක් නැ මොකුත් නැ ඔය ගියේ. ඒ නිසා යවන්න පුළුවන් ජනතාවට ඕන නම් යවන්න බෑ ජනතාවට ඕන නැත්තම්. ඔන්න කතාව. මෑන් කියන YouTube එකක් කරන ඡාපා කියන හාදයා මම වන්න බැවින් මේ මොහොතේ මේ ගැන ටිකක් කල්පනා කරන්න හිතුවා. කේඩි ලාල්කාන්ත මෑන් ඡාපා වන මාව දන්නේම නැ බබා. YouTube එකක් කරන හාදයා 2000 අවුරුද්ද වෙනකොට ඡාපා වන මම වැඩ පටන් ගන්නේ රාවේ ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට සමාන්තරව දෙවැන්ත අරගලයකට මුල පුරනවා. ඒ කියන්නේ අපි එක දිගටම කතා කරලා තියෙන ඔබ තොරතුරු දන්නවා සහ ඒ සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් කරලා තියෙනවා නිදහස් සංවාද වැඩබිමේ. යමක් අලුතෙන් දැනගන්න ඕන නම් ඕනෑම මොහොතක Zoom dialog එකක් කරා ඔබට කතා කරන්නත් පුළුවන් ඊ අතීතයේ ගැන. 2000 වෙනකොට කේඩි ලාල්කාන්ත ඇතුළු ජවිපේ නායකයෝ එදවස චෞර රජන දැනුත් එහෙම තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණ තුංගගේ ඔඩොක්කුවේ හුරතල් බෙමින් හිටියේ. රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ තොදොල් වෙමින් හිටියේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂත් එක්ක වැඩ අල්ලන 2005 වෙනකොට රාවේ ඊට පස්සේ ෆ්‍රී නිදහස් වැඩ බිම්වල සැරිසරමින් මම රට වෙනුවෙන් අකණ්ඩ අරගලයක නියලී සිටියා. ලාල්කාන්ත නවක ජෙප්පන්ට තමයි ඔය ඒ ඉතිහාසයේ මකලා ඡාපාවන මම YouTube කාර්යය කියලා නිකන් චොර කරලා දාන්න හදන්නේ. එව්ව වාන කේඩි ලාල්කාන්ත බ්‍රෝ අපි රෙදි ගලවලා ඉතිහාසය නිර්වත් කරලා අනාගතය සඳහා සාක්ෂි ඉතුරු කරනවා. හරිනේ අපි ඓතිහාසික සාක්ෂිකාරයෝ. තේරුණයි. 2002 අප්‍රේල් පළවෙනිදා නිදහස් පටන් ගන්න මොහොත වෙනකොට
ජවිපෙ හිටි පිස්සු වැටිලා අපේ පෝස්ටර්ස් ඉරුවා හේතුව තමයි ලංකා පත්‍රේ පටන් ගත්තේ තෙදාමයි ලංකා ගැනත් කතා කරන්න තියෙන ඉදිරියේදී ළඟදීම හේතුව තමයි VFM එකට වෙච්ච සන්තෑසිය ගැන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කතා කරන්න පටන් ගත්ත නිසා බොහෝ විට ඊළඟ අපේ සංවාද ප්‍රවේශයේ එය විය හැකි ලංකා පුවත්පත නිදහස් පුවත්පතට සමාන්තර පටන් අරගෙන අපේ පෝස්ටර්ස් ඉරලා තමයි ගේම පටන් ගත්තේ ඊට පස්සේ ජලය විකිණීමට එරෙහිව අපි අමාරුවෙන් ගන්න පෝස්ටර්ස් ජවිපෙ ඉරුවා ඉරිසයක් හැටියට නෙමෙයි ජවිපෙ ඉතිහාසයේ පිළිබඳ ඔබට අධ්‍යයනය කරන්න මේ කියන්නේ තොරතුරු සාක්ෂි සහිත මේ සියල්ල ගැන අපි ඇති පදමට කතා කරලා තියෙනවා 2004 වෙනකොට විශේෂ සටහනක් තියෙනවා කේඩි ලාල්කාන්ත ගැන තියන්න ඕන මේව ගැන කතා කරලා තියෙන නිකමට ඔබට කියන්න හිතුවා 2004 අප්‍රේල් 10 වෙනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂේ මොහොතේ කැබිනට් අමාත්‍යවරු 31 දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යවරු 31 දෙනෙකුට දිවුරුම් දෙන්න චන්ද්‍රිකා යට හිට ගන්නවා චන්ද්‍රිකා චෞර රජන මහින්ද චෞර රජා දින කිහිපයක් ඇතුළත ජවිප ඇමතිවරු 4ක් නියෝජ්‍ය ඇමතිවරු 4කුත් මහින්ද අයියා ඉදිරි දිවුරුම් දෙනවා අනුරු කුමාර දිසානායක එතකොට සෙලෙන්ස්කි නෙවෙයි අනුරු කුමාර දිසානායක කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග පශු සම්පත් අමාත්‍යවරයා ඒ මොහොතේ තමයි චන්ද්‍රිකා චෞර පාලනය වෙනුවෙන් ලෝක බැංකු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් මත ආර්ථික ඝාතකයන්ගේ උමනාවට උමාවේට ප්‍රවේශය සකස් කරන්නේ අනුරු කුමාර දිසානායක ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා විමල් රත්නායක චන්ද්‍රසේන විජේසිංහ දීවරහා ජල සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා නිහල් ගලප්පත් කේඩි ලාල්කාන්ත අද අපේ කතානායකයා කුඩා හා ග්‍රාමීය කර්මාන්ත දැන් බබා මුකුත් දන්නේ චන්ද්‍රිකාගේ මහින්දගේ අමාත්‍යවරයෙක් කියලා. ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයා සුනිල් හඳුන්නෙත්ති. ඊළඟට විජිත හේරත් සංස්කෘතික හා ජාතික උරුමේ නියෝජ්‍ය අමාත්‍යවරයා කවි කාර්ය සමන්ත විද්‍යාරත්න. රට කන්න එහෙම සම්මාදන් වෙලා තමයි අද අපට ආඩපාලි කීකිය ගම අන්දන්නේ නවක ජෙප්පන්ගේ ඔලු කන්න. අපි එකට ඉඩ දෙන්නේ නැහැ මේ සංවාදයේ තවදුරටත් විශේෂ උමනාවකින් ගොඩනගන්නේ ඒ නිසා අනාගතයේ වෙනුවෙන් 2005 වෙනකොට මහින්ද චින්තනයේට කර තියෙනවා ජෙප්පෝ අනුරු කුමාර දිසානායක එතකොට සෙලෙන්ස්කි නෑ බට් සෙලෙන්ස්කි වෙන්න මූලික සුදුසුකම් සකස් කරමින් හිටි අනුරු කුමාර දිසානායක වෙනම කල්ලියක් හදාගෙන සෝමංශ අමරසිංහට සමාන්තරව ඇතුළෙත් අභ්‍යන්තර කැරල්ලක් ගහ ගහ හිටි ඒ අත්දැකීම අපට තිබෙනවා ඒව ගැනත් අපි කතා කරමු 2005 වෙනකොට මහින්ද චින්තනයේට කර තියලා ලෝක බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පීබි ජයසුන්දරගේ රෝඩ් මැප් එක දිගේ කෙලින්න ජවිපෙ නායකයෝ ඉඩකඩ සකස් කරනකොට අපි නිදහස් සංවාද වැඩබිමේ මහින්ද චින්තනයේට එරෙහිව හිටගත්තා සැකද මෙන්න බලාපල්ලා ඉතිහාස සාක්ෂිත් එක මේ කතා කියන්නේ පේනවද කේඩි ලාල්කාන්තලා මහින්ද රාජපක්ෂලත් එක්ක හුරතල් වෙවි චන්ද්‍රිකාලත් එක්ක තොදොල් වෙවි දස අවුරුදු මහින්ද චින්තන සලස්ම ලෝක බැංකු ව්‍යාපෘතිය මයි කියලා අපි කියද්දි කරුණු තොරතුරු දත්ත සහිත විශ්ලේෂණාත්මකව මොනවද කියුවේ රටට කෙලින වැඩ ටික කරපු එක අද රාජපක්ෂලාට ගල් ගගහ අහිංසක මිනිස්සු රවට්ටනවා කරටි කැඩෙන්න ගහලා ගම්වල ගිහිල්ලා නවක ජෙප්පන්ගේ ඔලු කනවා උන්ගේ ඔලු මොළ බයිට් එකට ගන්නවා ඊළඟට 2010 අපි රට වෙනුවෙන් හිත ගන්නවා චයිනා වන් බෙල්ට් වන් රෝඩ් ඉන්ඩෝ පැසිෆික් ක්‍රියාන්විත දෙක මැද්දෙන් රට යා යුතු දිශාව පිළිබඳව කල්පනා කරන්න පටන් ගන්නවා සංවාද ගොඩනගනවා 2001 දිගට වැඩ කරන්න පටන් ගන්නවා ඇති තරමට සාක්ෂි තියෙනවා පොත් පෙළක් මේ ඉතිහාසය තුල ඊළඟට රාවෙට් සාක්ෂියක් ජල රකුසන් ටෙරහිව ආමියානි කුඹි මේ ඉතිහාසයේ දිගේ තමයි විරුතරුව සහ ගෝඨාට ලියා දන්වමි කතාව ඉදිරියට ගේන්නේ මතක තියාගන්න මේ අහම්බයක් නෙවෙයි ඡාප බණ්ඩාර කියන්නේ YouTube සෙල්ලක්කාරයෙක් නෙවෙයි මේ නවක ජෙප්පන්ට දැනගන්න කියන්නේ බැරි වෙලා හරි
කේඩි ලාල්කාන්තගේ දිරච්චලනුව කාලා තාරුණ්‍ය විනාශ කරගන්න අවුරුදු 20 ගණන් වලින් ලකලැස්තුනොත් උන්ට මේ කියන්නේ අහුවෙන්න එපා. මේ පංගර නැට්ටන්ට මුන් කියන්නේ බොරු. ඊළඟට 2010 වෙනකොට සරත් ෆොන්සේකාව බලයට ගේන්න ඉන්දු පැසිෆික් ඒජන්තවරයෙක් හැටියට ජවීපේ වැඩ කරද්දි කේඩි ලාල්කාන්ත මොනවද කර? ඔය ටික තමයි කරේ. ගමට ගිහින් කොල්ලන්ගේ ඔලු කාලා මිනිස්සුන් නොමග යවලා රාජපක්ෂලාට එරෙහිව විවිධ කතා තොරම්බල් කරලා රාජපක්ෂලාට ඇහැක් ගහලා ඇමරිකාවට ඉන්දියාවට ඕන වැඩ ටික කරලා දෙන්න හැදුව චීනුන්ගේ පස්ස කස කස. වැඩි වෙනස් වුණා. හැබැයි 2015 දී වැඩේ කරගත්තා. 2015 ගේම් එකෙත් ජේවීපී නායකයෝ ඉන්නවා. ඒ වෙනකොට සෝමන් ශමරසිංහට ගේම දීලා ජවීපේ පෙරටුගාමි බෙදුම් රේඛාව ඇඳිලා ඒ සියල්ලත් වෙන්න පටන් ගන්නවා. විමල් වීරවංශ කඩාගෙන ගිහිල්ලා ඒ සෙල්ලම් සේරම වෙනම පැත්තකට හැරිලා තිබුණේ. වෙනම කතා ටිකක්. නිදහස් සංවාද වැඩම එක දිගට මේ සියල්ල සාක්ෂි සහිත පුරෝකථනයේ ක්‍රමෙන් රට වෙනුවෙන් හිටගත්තා. අපි හිටියේ මිනිස්සු එක්ක නෙවෙයි, පක්ෂ එක්ක නෙවෙයි. සිද්ධීන් එක්ක. සිද්ධවීම් පෙළ ගැහෙනකොට ඒවට එරෙහිව අවශ්‍ය තැන්වල රට වෙනුවෙන්, රට රාජ්‍ය ජාති වෙනුවෙන් හිටගනිමින් අපි යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් හිටගත් ඓතිහාසික කාර්යභාරය කෙරුවා. ලාල්කාන්ත හදන්නේ ඉතිහාසයේ මකලා ඉතිහාස විකෘතියක් බවට පත් කරලා තමන්ගේ වියරු සිහින සැබෑ කරගන්න. එව්වා වාන ලාල් බ්‍රෝ. ඊළඟට ලාල්කාන්ත කරටි කැඩෙන්න ගහලා මේ කතා කරන්නේ වෘත්ති සමಿತಿ මාෆියාවට. වෘත්ති සමಿತಿ මාෆියාව ජවීපේ කේන්ද්‍රය. ඒ මහ බලයක්. ඒ ගැන කතා කරද්දිම වසන්ත සමරසිංහවත් අපි වේදිකාවට කැඳවන්න ඕන. මේ බාන තමයි වෘත්ති සමಿತಿ සෙල්ලම කරන්නේ. මේ මහා නඩු අහන්න අපි ඉස්සර වෙලාම දවසක කැඳවන්නේ ධම්මික පෙරේරා කියන ප්‍රකට ව්‍යාපාරිකයා. ධම්මික පෙරේරාත් එක්ක දාලා තියෙන ඩීල් අපි දන්නවා. ඒව ගැන වරින් වර කතා කරලා තියෙනවා. තවත් රාජ්‍ය අර්ධ රාජ්‍ය පුද්ගලික ආයතනවල ආයතන හිමිකරුවන් කළමනාකාරීත්වය සමග ඩීල් දාලා වැඩබිම්බලින් අහිංසක ගැහණු මිනිස්සු අන්දල උන්ගෙන් සමාජික මුදල් මිලියන ගණන් කොල්ල කන ජවීපේ ඉතිහාස කතාව අනිවාර්යෙන්ම වර්තමානයේ තුල අපි කපා කොටා පරික්ෂා කර බලනවාමයි. ලාල්කාන්තලට මේ සෙල්ලම කරන්න පිට දෙන්නේ නැහැ තවදුරටත්. වසන්ත සමරසිංහලාටත්. චාපවුන් ජියෝපොලිටික්ස් ජවීපී එන්පීපී වැඩසටහන් මාලාවක් තියෙනවා අධ්‍යයනය කරන්න. ඊට අමතරව බබා වගේ නිකන් YouTube කාර්යයක් හැටියට චාපව හඳුන්වන කේඩි ලාල්කාන්ත සහ විජිත හේරත් සහ වසන්ත සමරසිංහ සහ නලින්ද ජයතිස්ස සහ සුනිල් වටගල සහ රංජන් ජයලාල් ඇතුළු පිරිසම නිදා සංවාද වැඩබිමේ මුහුණට මුහුණ ඉඳගන්න සාකච්ඡාවලට සංවාද වැඩසටහන් වලට ගෙන්නවලා තියෙනවා. ඒ සියල්ලත් ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. වෛද්‍ය නලින්ද ජයතිස්ස අවස්ථා ගණනාවකදී අවිත් තියෙනවා. කේඩි ලාල්කාන්ත දෙපාරක්. ඉතම සුහද සාකච්ඡා දෙකක්. ඒ සංවාද හොඳයි. හැබැයි මේ කරන්නේ බොරුවක්. මේ බොරුව කරන්න හේතුව පක්ෂ පවත්වාගෙන යන. මීට කලින් කියලා තියෙනවා කඩුවෙල පාරේ තනකදී මාළඹේ කඩුවෙල පාරේ තනකදී ලාල්කාන්තව අහම්බෙන් මට මුණ ගැහෙනවා. ඌට මම කියනවා මේ වැඩේ කරන්න එපා. මිනිසුන්ට ඇත්ත කියන්න. චීනය, ඇමරිකාව, ඉන්දියාව රට වට කරලා තියෙන්නේ මේ බහුදේශපාලනය පිළිබඳව මහා සංවාදයක් පටන් ගන්න. එතකොට ලාල් කිව්වා ඔබ කියන කතාව ඇත්ත වුණත් ඔබ තනි මිනිහෙක් වුණාට ඒ නිසාම ওই දේවල් කියන්න පුළුවන් වුණාට අපි තනි මිනිස්සු නෙමෙයි පක්ෂයක් නිසා අපිට එහෙම කරන්න බෑ කියලා. පක්ෂ යන විදිහට අපි යන්න ඕන කියලා කිව්වා. ඔබ කල්පනා කරලා බලන්න. මේ ලාල්කාන්ත මට කියපු කතාව. හැබැයි පක්ෂ පවත්වාගෙන යන තමන්ගේ පැවැත්ම වෙනුවෙන් රට විනාශ කරන්න අපිට ඉඩ දෙනවද? ඉඩ දෙන්න බෑ. මේ තමයි මොහොත. මේ සංවාදේ පටන් ගන්න. ගෝටා ගෝ හෝම්. ගෝටා රනිල් ත්‍රස්තවාදී බල හුවමාරු ගැන අපි එක දිගටම කතා කෙරුවා. කොහොමද ජවීපේ මාලිමා අන්තරේ පෙරටු සජබ ඊළඟට තවත් පක්ෂ ශ්‍රී ලනිප ඇතුළු අතිරේක අනුපක්ෂ අනුකණ්ඩ දෙමළ මුස්ලිම් කල්ලි කණ්ඩායම් ෆොන්සේකගේ කල්ලිය පාඨලීගේ කල්ලිය එන්ජිඕස් සම්ම රිසියෝ ගංජකාරයෝ කුඩ්ඩෝ ජවරම්කාරයෝ පාත්තාලයෝ අපතයෝ වැඩේට පාවිච්චි කරපු විදිහ ඇත්ති පදවට අපි කතා කරලා තියෙන්නේ ජවීපේ ප්‍රධාන වග උත්තරකරුවේ
චාපවන් ජියෝපොලිටික්ස් ගෝටා ගෝහෝම් සංවාද මාලාව අධ්‍යයනය කරන්න. ලාල්කාන්ත ඒ ඉතිහාස කතාව සම්පූර්ණයෙන්ම දිය කරලා චොර කරලා විකෘති කරලා වෙනම කතාවක් ගොඩනගන්න මේ හදන්නේ. ඒ නිසා අපි අවදිය. ලාල්කාන්ත ඔය පටලවන අනුරු කුමාර සෙලෙන්සි දිසානායක නුගේගොඩ රැලියේදී කරන කතාව ගැන 2022 මාර්තු 24 වෙනිදා පහුවෙනිදා නිශ්චිතවම අපි කතා කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෑන් කතා කරන්නේ මාර්තු 23 වෙනිදා, අපි කතා කරන්නේ මාර්තු 24 වෙනිදා. චාපවන් ජියෝපොලිටික්ස් JVP NPP අනුරත් නුගේගොඩ මාලිමා වසන්තේ අධ්‍යයනය කරා. එදා ඔහු කියන කතාව යලි ඔබට මතක් කරන්න ඕන. ලාල්කාන්ත උපුටා දක්වන මහජනතාව නොමග යවන බොරුවට අදාළ කතාව මාර්තු 29 නුගේගොඩදී අනුර කුමාර සෙල්ලෙන්ස් ඉසනායක මෙහෙම කියනවා. ඒ නිසා අද මේ නුගේගොඩ නගරයට දස දහස් ගණන් වලින් ජනතාව පිරිලා එක්රැස් වෙලා කියන්නේ අන් කවරක්වත් නෙවෙයි දැන් පළයල්ලා. හැබැයි මෙහෙම කිව්වට දැනෙන්නේ නැති බව අපි දන්නවා. සහතිකයි යවනවා සැකයක් තියාගන්න එපා කිව්වට යන්නේ යවන විදිය දන්නවා. මොකද මේ කියන්නේ? ඒ කියන්නේ ජංගි අරගලය හරහා රට ගිනි තියලා ගෝඨව යවනවා කියන එක. ගෝඨා යන්නේ නැහැ, ගෝඨා රනිල් ඇස් ගහලා බලහෝමාරුව කරගන්නවා. අනුරු කුමාර සෙලෙන් සිසානායක ලව්වා මේ බොරුව කියලා බිම රත් කරලා විශේෂ මෙහෙයුමට අවශ්‍ය දේශපාලන රසායනිකේ සකස් කරනවා. අනුරු කුමාර සෙල්ලෙන් සිසානායක මේ කතාව කියනකොටම අපි ඊට පහුවෙනිදා 24 වෙනිදා මාර්තු 24 වෙනිදා ඒ ගැන දවැන්ත විග්‍රහයක් කරලා තින ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. එදා අනුරු කුමාර සෙල්ලෙන් සිසානායක ඔය ප්‍රකාශය කරනකොට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ ලේකම්වරි වික්ටෝරියා නූලන්ඩ් කොළඹ ඇවිල්ලා. ඇය කොළඹ ආවේ මාර්තු 22 වෙනිදා. නිකන් හිතන්න මාර්තු 22 වෙනිදා වික්ටෝරියා නූලන් කොළඹේනම කොළඹට තදාසන්න තැනක අනුරු කුමාර සෙල්ලෙන් සිසානායක මේ ත්‍රස්තවාදී බලහුමාරුව ගැන කියනවා. ඊට පස්සේ වැඩි දිගහැරෙනවා. ජංගි අරගලේ පටන් ගන්න මිරිහානි මේ ගැන අපි එක දිගටම ඇති පදමන කතා කරලා තියෙනවා. එකම කළු මෙහෙයුමක් අපි කිව්වේ විවස්ථාවට අනුව ඒ මොහොතේ බලහුමාරුවක් කරන්න කිසිම ඉඩක් නැහැ. මැතිවරණයට නිශ්චිත කාලයක් තියෙනවා. මැතිවරණයට පෙර ත්‍රස්තවාදී පාවිච්චි කරලා ගෝටට ගොඩින් කරගන්න බැරි වැඩේ මඩින් කරගෙන අවස්ථාව හදන්න තමයි රනිල්ව ගේන්න තමයි ජංගි අරගලේ සැලසුම් කෙරුවේ. අපි කිව්වේ වැඩි කරන්න බෑ කියලා, කරන්න එපා කියලා. අනුරු කුමාර සෙලෙන් සිසානායක කිව්වේ අපි කරනවා කියලා. කෙරුවා. අනුරු කුමාර සෙලෙන් සිසානායක දන්න ලබ්බක් නැහැ. මෑන්වත් පාවිච්චි කරලා කරටි කැඩෙන්න ගහන ලාල්කාන්තලවත් පාවිච්චි කරලා ගේම දුන්නා මහමොලකාරයෝ. මතකද? වොෂින්ටන් කොළුව ඉන්ඩෝ පැසිෆික් ඒජන්ට් චීන තරවකරුවා මිලින්ද මොරගොඩ ඇතුළු චීන ඇමරිකානු ඉන්දියානු මහමොලකරුවෝ පාත් ෆයින්ඩ රෝඩ් මැප් එකකට තමයි ගේම දුන්නේ. මේ ඉතිහාස කතාව ඇති පදවට කතා කරලා තියෙනවා. ලාල්කාන්ත නොදන්නවා වෙන්නත් පුළුවන්. මෑන්ට තේරෙන්නේ නැහැ. කරටි කැඩෙන්න ගහලා ලේ රත් වෙන්න කතා කරන්න දන්නවා. මෑන්ව දාලා තියෙන මේ වැඩේට තමයි. ඒ නිසා මෑන් දන්නේ නැහැ කියලා කවුරු හරි කිව්වොත් ඔව් දන්නේ නැති වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම නොදන්නවාද විය හැකියි. ඒ අනුව අපි පැහැදිලිව පෙන්වා දුන්නු පුරෝකථනය කරපු දේශපාලන තත්වය මෑන් චොර කරලා දානවා. අපි කිව්වලු යවන්න බෑ කියලා යවලා පෙන්වවලු. එහෙම ගත්තත් හරි ඉතින්. එහෙම ගත්තත් හරි මෑන්ගේ කැලෑසීට ගැළපෙන විදිහට මෑන්නේ බොරුව තොරම්බල් කරනකොට හිතන්න පුළුවන් මිනිසුන්ට තේරෙනවා. කල්පනා කරන්න පුළුවන් වෙන මොනවද මේ තරව් කරුවා කියන්නේ කියලා. ඊටම සරල තත්වයක්. ලාල්කාන්ත කරටි කැඩෙන ගහලා කියන්නේ දැන් චාපාට කියන්න ඕන බලාගනින් කියලා. ඔව් හරි. අපි බලාගෙන හිටියා ඉන්නවා. ඒ වගේම ඉදිරියේදීත් බලාගෙන ඉඳලා තොපේ රෙදි ගලවලා නිර්වත් කරලා මහජනතාව ඉදිරියේ මේ මහා නඩුව ගොනු කරනවා. ඉතිහාසයේ වෙනුමේ වර්ධව තේරුම් ගන්න එපා. ජවිපේ මාර වැඩ්ඩෝ ගෝටා එළෙව්වේ
ජෙප්පෝ තමයි කියලා. ජෙප්පෝ දන්න මගුලක් නැහැ. උන් අන්තිමට රට ගිනි තියන්න සම්බන්ධ වෙන්න ඇති. එහෙමනේ දැන් එක බල්ලෙක් බුරාගෙන යනකොට අනිත් බල්ලෝ හතර වටේ ඉන්නේ උන් තැන් තැන් වලින් මතු වෙලා එක බුරුත්තට බුරාගෙන බුරාගෙන යනවානේ. මොකාට බුරනවද මොකාව හපනවද කියලා මොකෙක්වත් දන්නේ නැහැ නේ. අන්නේ බලු රෑන් ක්‍රමයට ජෙප්පොත් බැස්සා තමයි රට ගිනි තියන්නේ. අනිවාර්යයි. මාලිමාවොත් බැස්සා අන්තරියොත් බැස්සා පෙරට්ටොත් බැස්සා. හැබැයි ඔපරේෂන් එක වෙන එකක්. ඔපරේෂන් එක ඊට උඩින් මුංග යූස් වුණා. මුංගේ කැත වැඩ, ජඩ වැඩ, බලු වැඩ, එරියස් පලිගන්නේම යට වෙනම. 70 80 89 ඉන්නේ මේ වෙනම කතන්දරයක්. මතක තියාගන්න. ජංගියල් කරලේ. මුංව පාවිච්චි වුණා. හරි. අපි ඒ සියල්ල පැත්තකින් තියමු. ගෝටා එළිව්වේ ලාල්කාන්තලා කියන විදිහට කියලා අපි හිතමුකෝ. ලාල්කාන්තලා මහජනතාව දැනුවත් කරලා මහජනතාව බල ගන්වල රටට එරෙහි වැඩ කරපු ගෝඨව බලෙන් පහ කෙරුවා. එහෙම ක්‍රමයක් තියෙනවා කියලා අපි මොහොතකට හිතමුකෝ. ලාල්කාන්ත බ්‍රෝ, එතකොට ඕනම පොඩි ළමයෙකුට තේරෙනවා ඒ කියන්නේ වැඩේ කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහම ජනාධිපතිවරයා කරන්න. නේ? එහෙම නැත්තම් ඕනෑම පොඩි ළමයෙකුට තේරෙනවා එහෙනම් තොපි මොකෝ ඒ ක්‍රමයට රනිල්ව යවන්නේ නැත්තේ. රනිල්ව යවන්නේ නැහනේ. එහෙම ගත්තත් චොරනේ ලොක්කා. එහෙම ගත්තත් හිත හදාගන්න ඔහෙල තමයි මේ ජංගි අරගලේ කෙරුවේ කියලා ගත්තත් ඒ කරලා තියෙන රනිල්ගේ කොන්ත්‍රාත්තුව. කරටි කැඩෙන්න ගහලා ලාල්කාන්ත ගිහින් Tamange ඇඳුම් ගලවලා මිනිසුන්ට පෙන්නනවා. එහෙම නැත්තම් රනිල්වත් යවන්නේ නැහැ. දැන් රට වෙනුවේ රටට එරෙහි වැඩ කරපු ගෝටා ඇරිය. හරි ඉවරයි. ඊළඟට රනිල් ආව බලය ගන්න මහලොකට දුන්නා. රනිල්ට තනිරුත් ගියා. එහෙම වෙන්නේ නැහැ. වුන්නේ නැහැ. රනිල් රට කරවන සීක සීක කියන්නත් පුළුවන්. මෑන් නිකන් දෙවියෙක් වගේ දැන් හැමෝගේම ඔන්න කතන්දරේ. එතකොට මේ රනිල්ගේ කොන්ත්‍රාත්තුව කරලා තමයි දැන් ලාල්කාන්ත කරටි කැඩෙන්න ගහලා අපටත් අනම්මනම් කිය කිය ගම නලවන්නේ, ගම අන්දවන්නේ. අන්තිමට මේ කතාව ඉවර කරන්නේ දැන් කම්මැලි වෙලාව මදි. ඔබ බලන්න අන්තර්ජාලයේ තියෙනවා වෘත්ති සමිති කාර්යන්ට මේවා කියලා චූන් වෙන්නේ නැහනේ. මදිනේ මේවා. ඡාප කවුද උන්ට? උන් දන්නේ නැති වෙයි. අන්තිමට කියනවා රටේ අමාරුකම ගැන කියලා දැන් padi වැඩි කරන්න ඕන කියලා අපි බල කරන්න ඕනලු රුපියල් 30,000කින්. අන්න චූන් වෙනවා. අර වෘත්ති සමිති කාර්යන්ට මාර ජොලියක් එනවා. රුපියල් 30,000කින් padi වැඩි කරන්න ඕන. අපට බෑ, අමාරුයි. රාජපක්ෂලා හොඳට කනවා. අපට නෑ. රුපියල් 30,000ක් දීපල්ලා කියපු ගමන් මිනිස්සු ගේමට බහිනවා. මෙහෙම තමයි ආයතන වට්ටන්නේ. මිනිස්සුන්ට දෙනවා සිහිනයක්. උඹලගේ padi වැඩි කරනවා අපි. රුපියල් 10,000කින් 20,000කින් දැන් මේ පාර 30,000කින් padi වැඩි කරමු කියනවා. අනේ මිනිස්සු බුරුතු පිටින් පස්සෙන් එනවා. මිනිස්සුන්ට අමාරුනේ. ඔබ හිතන්නකෝ යම් අධ්‍යාපන මට්ටමක් තියෙන පිළිගැනීමක් තියෙන. ගුරු විදුහල්පතිවරු රිලා නැටුමට බැස්ුවෙත් එහෙමනේ. අන්තිමට බැසිල් ඇහැක් ගහලා මේ වෘත්ති සමිති පඟර නැට්ටන්ට පඟර නැට්ටියන්ට අපේම මුදල් අච්චු ගහලා padi වැඩි කරා. ආර්ථික තවත් කඩා වැටුණා. ඒ වෙනම කතන්දරයක්. ඒ අනුව padi වැඩි කරමු කියපු ගමන් වෘත්ති සමිති කාර්ය ෆෝම් වල එනවා. එහෙමයි කතාව කේඩි ලාල්කාන්ත ඉවර කරන්න. 30,000ක වැටුප් වැඩි කිරීමක්. අපිට කියන්න තියෙන්නේ කේඩි ලාල්කාන්ත ඔහෙ පාවිච්චි වෙන කැත විදිහට. හිත හොඳත් ඇති. බොක්කත් හොඳ ඇති. හැබැයි ගොන් කිසිම තේරුමක් නැහැ. දේශපාලන විද්‍යාව පිළිබඳ බුදේශපාලනික මූලික කියවීමක් අවම තත්වයක්වත් නැතුව තමයි ඔබ මේ සෙල්ලම කරන්නේ. කාර්ටි කැඩෙන්න ගහලා තාරුන්නේ මොළ බයිට් එකට අරගෙන වෘත්ති සමිති කාර්යෝ රිලා නැට්ටු බවට පත් කරලා රට විනාශ කරන්න එපා කියලා ඔබට ආදරෙන් යෝජනා කරන මේ මොහොතේ රට තියෙන්නේ බරපතල ආරවුලක. ජවි පෙට බිම් මට්ටමේ සැහැන බලයක් තියෙනවා. ඡන්ද අමතක කරමු. 103 පැත්තක දාන්න බිම් මට්ටමේ බොක්ක හොඳ ඇඟෙන් වැඩ කරන පිරිසක් ඉන්නවා. අන්තරේටත් ඉන්න, පෙරට්ටන්ටත් ඉන්න තොපි එකතු වෙලා චීනෙට ඇමරිකාවට එරෙහිව චීනයට අමරිකාවට ඉන්දියාවට රටවල් තුනටම චයින වන් බෙල්ට් වන් රෝඩ් ඉන්දු පැසිෆික් ක්‍රියාන්විත දෙකටම එරෙහිව හිටගනිල්ල. දැන් රටට එරෙහිව කෙරුව මදිද තොපිට නිකන් හිතාපියව් සීනෝ වීසි කරලා මාලිමාව අතට අරගෙන එන්ජිඕ කාර්යන්ගේ ලනු කාලා
ගෝඨගේ අතට දෙනකොට මේ පොත අනුරු කුමාර සෙලෙන්සිසා නායක අතට දුන්නනේ මේ පොත නිකන් හිතන්න මහින්ද චින්තන රෝඩ් මැප් එක අතට ගත්තනේ මේ පොත වීසි කරලා ජෙප්පෝ එදා මෙන්න JVP කතාව මේ පොත වීසි කරලා තමයි මහින්ද චින්තනිය අතට ගත්තේ නිකන් කල්පනා කරන්න රට හදන පස්වරු සලස්ම තොපිට කියන්නේ ජෙප්පන්ට ආපහු හැරියල්ල අඩුම තරමේ මේ පොතවත් කියන්න පටන් අරගෙන අවුරුදු 22කට කලින් පටන් ගත්ත තැනින්වත් ආපහු පටන් ගන්න කල්පනා කරපල්ලා මේ වසර 2000 මේ වසර 2000 වෙනකොට නිදා සංවාද වැඩබිමේ අපිත් වැඩ පටන් ගත්තා තොපිත් වැඩ පටන් ගත්තා ජෙප්පන්ට කියන්නේ අන්තිමට තොපි විනාශ වුණා NGO කරන්නේ වුණා නිදා සංවාද වැඩබිමේ අපි කියන්නේ කල්ලියක් කණ්ඩායමක් නෙවෙයි නිශ්චිත පිරිසක් නෑ වැඩ බිම්වල වැඩ කරන හැමෝම අපි රට වෙනුවෙන් හිට ගන්න අපි මහ ජනතාව උඹල වගේ කුණු වෙලා නෑ පක්ෂ මහල් භාවයේ ඇලි ගැලි මිදි වනචාරි වෙලත් නෑ ත්‍රස්තවාදී උඩ ගෙඩි දෙන්නෙත් නෑ ඒ නිසා කේඩි ලාල්කාන්ත සහෝදරයාට ලාල් බ්‍රෝට කියන පිස්සු කෙලින් නැතුව බුද්ධිමත් දේශපාලන සංවාදයකට විද්‍යාත්මක ප්‍රවේශයක් ගන්න අඩුම තරමේ මේ මොහොතේ හෝ කල්පනා කරහන් ලාල් බ්‍රෝ